උපාදී ප්‍රධාන උත්සවය සෑන පිටසක් ඇවිල්ලා ඉන්නවා. එනේ මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක සෑන කල් තියන්න බැරි වුණා. ඒ නිසා බැච් දෙකකට මේ සැරේ ග්‍රැජුවේෂන් ක්ලාස් එක ගලලා තිනවා. අවුරුදු දෙකකින් අපිට දැන් 2019 අපි අවුරුදු බැච් එක අපිට සම්බන්ධ මේ 2022 ඒ වගේ පරක්කුවක් සිද්ධ වුණා මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක. කොහොමද මේ ලස්සන සංවිධානය කරලා තිනවා. තාමත් මේ ලස්සන ඉස්සර සැලසිලි ලස්සනට කරලා තිබුණා. ඒක අපිට අවුටින් බලන්න පුළුවන්. Thank you.
දෙදහස් පහළවේ අප්‍රේල් 26 ජීවිතය අමතක නොවන දවසක් බෑග් මොළු පුරවගෙන අම්මා තාත්තා එක්ක කැම්පස් එකට ආපු පළවෙනි දවස හිතේ හීන ගොඩක් පුරවගෙන දුක සතුට මැද හිරවුණු මහ අමුතුම හැඟීමක් හිතේ දරාගෙන පවුලෙන් වෙන් වෙලා නොදන්න දේශයක නොදන්නා මිනිසුන් ගොඩක් අතරට ආපු ඒ දවස මේ හැමදේම පටන් ගත්තේ එතන ජේෂ්ඨ උත්තමාවිය රුපියල් 40 බත් එක පරාට එක්ක පරිප්පු හොති සුදු කමිස කළු කලිසම් කළු ගවුම් කොටට කපපු කොණ්ඩේ කැරලි දෙකට ගොතපු කොණ්ඩේ කවිලියපු ෆයිල් එක පොලිමට ලෙක්චර්ස් කිය හැටි අඩියෙන් අඩිය විශ් කරපු හැටි පැණි කජු කාපු හැටි එක යෝගට් එක මුළු බැච් එකම කාපු හැටි මේ හැමදේම එක්ක දවසින් දවස ගොඩනැගුණු සදාකාලික බැඳීම අනිත්‍යවුන් වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න පුළුවන් තරමේ බැඳීමක් අපට නොතැනීම ගොඩනැගුණු දුක සතුට ආදරය රණ්ඩු හැලහැප්පි මතභේද විනෝදය කැපවීම උත්සාහය හැමෝම ගොඩ යන්න ඕනි කියන හැඟීම පෞරුෂත්වය මේ හැමදේම ගොඩනැගුණේ ආදරණීය යාළුවොත් එක්ක සෙමස්ටර් එක පුරාවටම පිස්සුනට එක්සෑම් එකට කලින් දවසේ රැලි වෙනකම් පාඩම් කරපු මාස ගාණක් ඉගෙන ගත්ත දේ දවසින් දාපු කුප්පියෙන් තේරුම් ගත්තා ප්‍රසන්ටේෂන් මිඩ් එක්සෑම් ඇසයින්මන්ට්ස් එන්ඩ් එක්සෑම් ප්‍රොජෙක්ට්ස් වයිවා රිසර්ච් මේ හැමදේම ඇතුලේ තිබුණේ සතුට විතරයි හැමදේම එක්ක නොදැනීම කාලය ගෙවිලා ගිහින් අවුරුදු ගාණක් මතක් කර කර සතුටු වෙන්න පුළුවන් විදිහේ මතක ගොන්නක් එක්ක අපිට නික්ම යන්න කාලය ඇවිත් තවත් පරපුරක් මේ විදිහටම මේ භූමියේ මතක රැස් කරාවේ අපි අපේ මතකයන් එක්ක ජීවත් වේවි සතුට රැඳෙන්නේ සුන්දර මතකයන් එක්ක ලංකාවේ හතර දිගින් ආපු නන්නාඳුනන පිරිස දැන් ජීවිතේ නැතුවම බැරි යාළුවෝ වෙලා. සමහර විට මේ හමු වුණු සමහර යාළුවෝ අපිට ආය මුණ ගැහෙන්න බැරි වෙයි. සමහරු මේ පුංචි ලංකාව ඇතුලේ කොහේ හෝ අපිට මුණ ගැහේ. ඒ කොහොම වුණත් කෝල් එකක් මැසේජ් එකක් දාන්න බැරි වුණත් ඒ කරපු උදව්, ඒ ගෙවපු කාලය, ඒ කරපු කැපකිරීම සදාකාලිකවම අපේ මතකයේ රැඳේවි. අපේක පවුලක් විදිහට හිටපු කාලය හිත ඇතුළෙන් අපිට හැමදාම සිහි ගන්වාවි. Thank you.
අපි හැමෝම මේ ලස්සන අතීතයට හරි මාතරේ. තව අවුරුදු ගානක් මේ මතකයන් අපිව ජීවත් කරાવી. ජීවිතය ගොඩනගා ගන්න පන්නරය දීපු අම්මගේ තාත්තගේ හැමෝගෙම හීන හැබෑ කරන්න උදව් කරපු නැගෙනහිර අම්මේ අපිට සමු ගන්න අවසරයි. මේ අවසන් වෙන්නේ ජීවිතයේ සුන්දරම මතකයන් ගොන්නක් බිහි කරපු අපේ ජීවිත පුතේ අමරණීයම පරිච්ඡේදයක්. ස්තුතියි නැගෙනහිර මව්.